සුබ දවසක් හැමෝටම මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඉතින් මමද කතා කරන්න හිතුවේ ගර්භණී පූර්ව ගර්භණී ලක්ෂණ. ඒ කියන්නේ ඔයාලගේ නෝසප් වෙන දිනේට කලින් ඔයාට ඇති වෙන්න පුළුවන් ලක්ෂණ සහ නෝසප් දින පහ වුණාට පස්සේ ඇතිවන පූර්ව ගර්භණී ලක්ෂණ ඔක්කොම මම අද කතා කරනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. මේ ගර්භණී ලක්ෂණ ඇති වෙන්නේ අම්මගේ ශරීරයේ HCG හෝමෝනයගේ සියලුම හෝමෝනවල සිදුවන විවිධ අඩු වැඩි වීම එක්ක තමයි මේ විවිධ ලක්ෂණ හටගන්නේ. ඉතින් මේ ලක්ෂණ වලට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔයා ගර්භණී වෙන්න පුළුවන්. මේ ලක්ෂණ නැහැ කියලා හෝ කලබල වෙන්න එපා. ඔයාට ගර්භණී වෙන්න පුළුවන්. ඉතින් අපි යමු දැන් මේ ලක්ෂණ මොනවද කියලා බලන්න. මම දැන් ඔයාලට ලක්ෂණ 20කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහන් කරනවා. ඉතින් මේ ලක්ෂණ වලින් කිහිපයක් හරි ඔයාලට තියෙනවා නම් ඔයාට ඔයා ගර්භණී කියලා තහවුරු කරගන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද කියලා. පළවෙනි ලක්ෂණය හිසරද්දය. ඊළඟ ලක්ෂණය කරකැවිල්ල. වමනය. හතරවෙනි ලක්ෂණය නිතර නිතර මුත්‍රා පිටවීම. පහ හෙම්බිරිස්සාව. හය යටිබඩ විට්‍රිටින් විට රිදීම. මේ ගොඩක් දරුණු විදිහට නෙමෙයි සාමාන්‍ය විදිහට රිදීම. කොන්දේ වේදනාව. කකුල්වල මස්පිඩු වේදනාව. අධික මහන්සියක් දැනීම. නිදිමත ගතිය. බඩ පුරවා දැමීම. කෑම අප්‍රිය වීම. කලාන්ත ගතිය. නිතරම බඩගිනි දැනීම. උගුරට ඒම. විශේෂම ලක්ෂණේ තමයි නියමිත දිනට ඕසප් නොවීම. සුවඳට සංවේදී වීම. ඇතැම් අයට ඇතැම් දේවල් දුර්ගන්ධය දැනෙන අතර ඇතැම් දේවල් වලට ඇතැම් සුවඳට සංවේදීවි ඇතැම් දේ ඇතැම් සුවඳවල් වලට වැඩිපුරම ප්‍රිය කිරීමට පටන් ගන්නවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නිතරම මල පහ පිටවීම. ඇතැම් අයට මල බද්ධයද ඇති වෙන්න පුළුවන්. මෙය වෙනස් වන්නේ හෝමෝනවල අඩු වැඩිවීම මත. පේවුරුවල වේදනාව. ඉතින් මේ ලක්ෂණ 20කට වඩා වැඩි ගණනක් මං කිව්වා. මේ වගේ ඔයාට ලක්ෂණ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔයාල කලබල වෙන්න හොඳ නෑ මේ ලක්ෂණ තිබුණ නෑ කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වුණා කියලා මං හිතනවා. මගේ යාළු හැමෝම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න තමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කරලා ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔයාල හැමෝට මේ යහපතක්ම වේවා. මගේ චැනල් එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙසා ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ චැනල් එකත් එක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසි හිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.